होम कुकरी यूट्यूब चैनल लेकटे आदरें पीलिगान्नवा अद मम हदान्ने बोल बोंदी इतिं कडल पिटी वलिं तमाई मे बोंदी एक हदा गान्ने एवगेम मम मेकट बेकिंग पाउडर बेकिंग सोडा मुकुत्म पाविच्च करान्ने है हरिम पहसुई हदा गान्न इतिं अपि बलमु बोल बोंदी हदा गान्न मोनाद अवश्य वेन्नी कियला मम मेतन कडल पिटी ग्राम 100ක් अरगन तियेनवा इतिं कडल पिटी गान्नकोट ओयाला पेनेरकिन हलागन गान्न एवगेम लुणु पिंच एक वतुर मिलीलीटर 200ක් ईट अमतरव कलरिन मम पाट देककिन अरगन तियेनवा देन मम मे वगे बोल एकक अरगेन एकट कडल पिटी टिक दा गान्नवा लुणु पिंच एक ඊළඟට මම මේකට වතුර මිලිලීටර් 200 100ක් එකතු කර ගන්නවා දැන් පිටි කැටිති නැති වෙනකම් හොඳට මේක මිශ්‍ර කර ගන්න දැන් මම මේකට ඉතුරු වතුර ටිකක් එකතු කර ගන්නවා දැන් වතුර එකතු කරගත්තට පස්සේ මිනිත්තු 5ක් විතර මේ විදියට බීට් කරගන්න. දැන් මිශ්‍රණයෙන් බිංදු දෙකක් මේ වගේ වතුර බෝලයකට දාගත්තාම අඩියට යන්නේ නැතිව උඩ පා වෙනවා නම් ඒ කියන්නේ අපි හදාගත්ත මිශ්‍රණය හරි පදමට තියෙනවා. දැන් හැන්දෙන් මේ වගේ මිශ්‍රණය අරගෙන මේ විදියට වක් කරනකොට කැඩි කැඩි නැතිව මිශ්‍රණය වැක්කිරෙනවා නම් ඒ කියන්නේ अभी हदागत मिश्रणे पदमहारी दें मिनितु दहायक वितर मेकतियान्न दें मम हदागत मिश्रणे कोटास देककट वेंकर गान्नम दें मम मेकट कहापाट पूट कलरी बिंदु देकाक वितर एकतु कर गान्नम मेकट रतुपाट पूट कलरी बिंदु देकाक एकतु कर गान्नम इतिम फुट कलरिंग अनिवार्य नैतो मेक हदा गुलवा इति वयाल मेक बेद मेवगे कट पल पैन कग्गात तेल अड़ूंग इकपार गुड वयालट बेदगाुलवा दम बूंदी दागा मेवगे तेल हेदम पावचिकरा इति मेवगे हेदना तोलट पावचिकरा पुलवा दंग हेद मेवगे तेल ताचीट लंकल्ला दंग हेद मिश्रणी दागा දැන් මේ ටික මේ වගේ රන් වන් පාට වෙනකම් මිනිත්තු දෙකක් විතර බැද ගන්න. දැන් නැවත දා ගන්නකොට මිශ්‍රණය කවලම් කරලා දා ගන්න. දැන් මේ වගේ රන් වන් පාටට ක්‍රිස්පි ගතියට බැදුනට පස්සේ ලිපෙන් අයින් කරගන්න මේක ගොඩක් බ්‍රවුන් පාට වෙනකම් බැදගන්න එපා දැන් ඔයාලා බූන්දි ටික හදාගෙන යන අතරතුර මේ හැන්ද මේ විදියට පිහිද ගන්න නැත්තම් අපිට ලස්සනට බෝල බූන්දි ටික හදාගන්න බැරි වෙනවා
ඊළඟට මම සීනි පැණියක හදා ගන්න යන්නේ දැන් මම මෙතන සීනි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා ඉතින් දුඹුරු සීනි අවශ්‍ය නැහැ ඔයාලා සුදු සීනි ගන්න ඊළඟට මම මේකට වතුර කෝප්ප භාගයක් එකතු කර ගන්නවා ලුණු පිංචකකුත් එකතු කර ගන්න දැන් මම ලිප ඔන් කර ගන්නවා දැන් මම මේකට තලාගත්ත එනසාල් තුනකුත් එකතු කර ගන්නවා දැන් මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියා ගන්න දැන් පැණි එක නූලක් ඇදෙන පදමට උණු කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා මේ වගේ ඇඟිල්ලට පැණි ටිකක් අරගෙන බලන්න මේ විදියට ඇලෙනවා නම් ඒක තමයි තියෙන්න ඕන පදම දැන් මම මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුම කර ගන්නවා දැන් මම මේකට දෙහිඋෂ තේ හැන්දක් එකතු කර ගන්නවා දැන් බැදගත් බූන්දි ටික මම මේකට එකතු කර ගන්නවා දැන් මම මේකට කජු ටිකකුත් එකතු කර ගන්නවා දැන් මේක හොඳට මිශ්‍ර කර ගන්න දැන් තාම ලිප ඔන් එකේ තියෙන්නේ මම මේක මිනිත්තු දෙකක් විතර මේ විදියට කවලම් කර කර ලිපේ තියා ගන්නවා දැන් මම ලිප ඔෆ් කර ගන්නවා දැන් බූන්දි වලට හොඳට පැණි උරා ගන්න මම මේක පියනින් වහලා පැය 3ක් විතර තියෙනවා දැන් මේ ටික නැවතත් මේ විදියට කවලම් කර ගන්න දැන් මේක නැවතත් වහලා පැය 3ක් විතර තියන්න දැන් බූන්දි වලට හොඳට පැණි ටික උරාගෙන තියෙනවා ඉතින් රැයක් වගේ තියා ගන්නවා නම් තවත් හොඳයි ඒ වගේම බූන්දි පෙඟිලා නැහැ හොඳ ක්‍රිස්පියට තියෙනවා ඉතින් හදාගත්ත බූන්දි හුලං වැදින්නේ නැතිව බෝතලයකට දාලා ඔයාලට සති දෙකක් විතර තියාගන්න පුළුවන් ඒ වගේම මේකට එලඟි තෙල් මේස හැන්දක් වගේ එකතු කර ගන්නවා නම් ඒ රසටම බූන්දි ටික හදාගන්න පුළුවන් ඉතින් ඔයාලත් මේ විදියට බූන්දි හදලා කොහොමද කියලා බලන්න නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු